රාත්‍රියේදී තවත් සර්ප්‍රයිස් එකක් අපට බලා ගන්නට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන අද දවසේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තරුණයෙකු කියපු කතාවට අදාළව ප්‍රතිචාර දැක්වුවා. ඒ තමයි ජනාධිපතිතුමාට කොවිඩ් නිසා ගියපු කාලේ අවුරුදු දෙක ජනමත විමසුමක් තියලා ඒ දෙක ආපහු ගන්න, ඒ දෙකේ වැඩ කරන්න බැරි වෙච්ච හින්දා කියලා. මේ කතාවේ නිකන් වක්‍රාකාරව මොකද්ද අමුතු දෙයකට සූදානම් වෙන බවක් පේන්න තියෙන බව අද මෛත්‍රීපාල සිරිසේනම ප්‍රකාශ කළා. ඔහු ආණ්ඩුවක් පිහිටවන බවත් ප්‍රකාශ කළා. කදිනම් හදිසි මැතිවරණ අවශ්‍යයි, මැතිවරණ කිසිසේත්ම කල් දාන්න බෑ කියලත් කිව්වා. හැබැයි ඉතින් මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලය තුළ කෙරුවාව ගැනත් අමුතුවෙන් කියන්නට ඕනේ නෑ පළාත් සභාව සම්බන්ධයෙන්. දැන් ඉතින් දුකට කියලා අනම්මනම් කියලා අඳලා තේරුමකුත් නැහැ. මොකද බාලකේකට බලය හම්බුණාගෙන් පස්සේ ඒක හරියට කරගන්නේ නැතුව කොහොමද දැන් මේ කියන කතාව වළංගු කරගෙන ගත්තේ? ඔන්න ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු 19 වනදා තෙක් දීර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ කියන්නේ තවත් අවුරුද්දකින් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ගැසට් නිවේදනය තමයි නිකුත් කරන්නේ. නැත්තම් පළාත් පාලන මැතිවරණය මේ වර්ෂය තුලදී පැවැත්විය යුතුයි. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණ සිටියම මේ වෙද්දි තවත් වර්ෂයකට කල් යනවා. දැන් පළාත් සභාව ගැනත් කතා කරනවා. කොහොමුණත් මෛත්‍රීපාල සිරිසේන කිව්වේ ජනාධිපතිවරණයක් නෙමෙයි එන්නේ, අනිවාර්යෙන් මහ මැතිවරණයක් එන්නේ. ඒක ඔහුට කලින් අපි කිව්වා 2023 පෙබරවාරි වෙද්දී ආණ්ඩුව විසිරවන්න පුළුවන්. ඒ ලැබෙන පළමු අවස්ථාවේදීම ජනාධිපති බලය අතේ තියාගෙන මේ ආණ්ඩුව අනිවාර්යෙන් මහ මැතිවරණයකට යනවා. ඒ නිසා විපක්ෂයේ කඳවුරු විසින් ඇති කරගෙන තිබෙන බලය, ඇති කරගෙන තිබෙන්නා වූ මේ මොහොතේ තියෙන මේ රැල්ල අඛණ්ඩව තවත් වර්ෂයක් පවත්වාගෙන යාම තමයි අභියෝගය බවට පත් වෙන්නේ. ඒ නිසා බොරුවට ජේවිපී එකට සුදුහුණු ගන්නවා, ජේවිපී එක උස්සන්නවා නෙමෙයි, ප්‍රායෝගික දේශපාලනය කතා කරන්න ඕනේ. මොකද අපි ජේවිපී එකෙන් සල්ලි අරගෙන නැහැ, අපි කිසිම පක්ෂයකින් සල්ලි අරගෙන නැහැ. එයාලා උස්සන්න, එයාගේ නායකින්ගේ ෂෙඩියුල් එක දුන්නාම මේ නායකයන් එදාට ඉන්ටර්වයුව කරන්න, අර නායකයා අර දවසට ඉන්ටර්වයුව කරන්න කියලා අපිට කාගේවත් ෂෙඩියුල් නැහැ. ගහන්න ඕන තැනට ගහනවා, කියන්න ඕන තැන කියනවා. ඒ නිසා ජවිපේ දැන් පටන් ගත්ත රැල්ල සාධාරණයි. හැබැයි ජවිපේ මේ රැල්ල අල්ලගෙන යන එක තමයි ගේම් එක. ඒක කරගන්න පුළුවන් නම් අන්න එදාට ජවිපේ ආණ්ඩුවක් බිහි වේවි.